ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීමත් සමග රට තුල යළිත් කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ලංකාවේ දිස්ත්‍රික් 5ක් නැවත පොකුරු බිහිවීමේ අවධානමක් තියෙනවා කියලා තියෙනවා. අපිට පැහැදිලිව පේනවා මේ රෝගයත් එක්ක සටන් කිරීම ලේසි කාර්යයක් නෙමෙයි. මේ මොහොතේ සියලු දෙනාගේම වගකීම වෙන්නේ නැවත රට වසන තත්ත්වයට එන්නේ නැතුව අපි වගකීමෙන් කටයුතු කරගනිමින් අවශ්‍ය සහාය සියලු දෙනාම ලබා දීම ඉතාමත්ම වැදගත්. ඉවර අලුගේ පැතිමේ ජනගහනත්වය අඩු සහ කොළඹින් බැහැර ප්‍රදේශවල මේ හඳුනාගෙන තිබුණා මේකට මොකද කාරණේ? මේකට හේතුව තමයි ජනගහනත්වය තියෙන තැනක රෝගය පැතුරුනොත් අපි දන්නවා ඒක ඉතා වේගයෙන් පැතිරෙනවා. වාසනාවකට කොළඹ නගරය සහ ඒ අවසන් ප්‍රදේශවලට බරපතල තර්ජනයක් ලෙස මේ වෙනකොට එහෙම දෙයක් දකින්න නැති වුණා. අපිට බස්නාහිර පළාත කියන්නේ හැම වෙලේම අවදානම් සහිත ප්‍රදේශයක්. අපි කියන සාපේක්ෂව ජනගහනත්වයේ අඩු දිස්ත්‍රික්කවල මෙවැනි පොකුරු මතුවීමේ වැද්දී පැහැදිලිවම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාත් පැහැදිලිවම කියලා තියෙනවා අනවසර ඒ වගේම වගකීමෙන් තොරව පවත්වන ලද පුද්ගල ඒක රාශී වීම තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. දෛනික කොවිඩ් ආසාදිතයින් තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඊයේ දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 737. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 554,459ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 15ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,072 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන් සඳහා තුන්වන මාත්‍රාව නුදුරේ දීම ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රබුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. රජයක් හැදියට අපිට කරන්න පුළුවන් සියලු දේ අපි කරලා තියෙනවා. මේ වෙනකොට 75%කට වැඩි වැක්සින් දෙකම ලැබලා දීලා තියෙනවා. සමස්ත ජනතාවනේ ලෝකේ රටවල් 3-4 තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. බූස්ටර් එක පටන් අරන් තියෙන හැටි. ඉතින් ජනතාවගේ හැසිරීම සහ ජනතාවගේ ඉතුරු කොටස තියෙන්නේ. 60ට අඩු දෙවෙනි මාත්‍රාව ලබා දැන් මේ වෙනකොට මිලියන 14,000ක් අනුම් කරලා තියෙනවා. දැන්ටත් මගේ ස්ටොක්ස් තියෙනවා මේ මිලියන 2.1ක් තියෙන දේ. එහෙම කිසිම අඩුවක් නැහැ. වැක්සින් එක සම්බන්ධව නම් කිසිම අඩුවක් නැහැ. කරන්න පුළුවන් සියලුම දේ අපි කරලා තියෙනවා. දැන් පස්සේ කොයි කට්ටියද දෙවෙනි? හැටෙන් පස්සේ නම් 30 ඉඳන් 60 වෙනකම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.